ඉතින් මං අද ඔයාලට කියන්නන්නේ අපේ සෞරග්‍රහමණඩලයේ ඉන්න නිල් පාට ගහයක් ගැන. එහෙම නැත්නම් නෙප්චුන් ගැන හරි අපූර්ව විස්තර දෙක තුනක්. ඉතින් මේ නෙප්චුන් ග්‍රහය තමයි අපේ සෞරග්‍රහමණඩලයේ ඈතින්ම ඉන්න ග්‍රහය හැටියට සැලකන්නේ. ඒ වගේම මේක යුරේනස්ට ගොඩක් අතින් සමානයි. ඒ හින්දා නිවුන්නු කියලා. යුරේනස් සහ ඔය නෙප්චුන් කියන දෙන්න හරියට අපි ඔය සිකුරුයි පෘථිවියයි නිවුන්නු වගේ කියලා කියන්නේ. අන්න ඒ වගේ. හැබැයි නිවුන්නු වගේම උනාට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ප්‍රමාණයෙන් ගත්තොත් එහෙම යුරේනස් ටොටල් ලොකුයි. ස්කන්ධයෙන් ගත්තොත් එහෙම අපේ නෙප්චුන් ඊට වඩා චුට්ටක් බරින් වැඩි. අපි දන්නවා සාමාන්‍ය සෞරග්‍රහමණඩල කිට්ටුවෙම ඉන්නවනම් ගෑ චුට්ටක් රස්නේ. ඇයි සූර්ය ශක්තිය ලැබෙනවනේ වැඩිපුර? හැබැයි නෙප්චුන් ඉන්නේ ඈතින්ම. නෙප්චුන් ඈතින්ම හිටියට නෙප්චුන් යුරේනස්ට වඩා රස්නේ. ඒකට හේතුව මොකද්ද? විශ්වාස කරන්නේ මේ නෙප්චුන් ඇතුලේ තියෙන උෂ්ණත්වයෙන් මේක පොඩ්ඩක් අත්තරලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවද? අපේ සූර්යග්‍රහමණඩලයේ තියෙන ග්‍රහලෝක අතරින් වැඩිම වේගයකින් හුලං හමන කුණාටු තියෙන මේ නෙප්චුන් ග්‍රහය කියලා කියනවා. ඇතර ගොත පෑඩ කිලෝමීටර 2000 ක විතර වේගෙන් හුලං හමනවල මේ නෙප්චුන් ග්‍රහයක. හිතා ගන්නකො එච්චර ලොකු හුලකක් පෘථිවිය ගැන ඔයගේ ලොකු කුණාටු වැඩි වෙන සූර්ය ශක්තියෙන් ද නෙප්චුන්ගේ. ඉතින් ඇතර මේක ඉහළ වායු තට්ටුවේ තමයි මේ බොහොම අධික වේගෙන් හුලං හමන්නේ. ඉතින් ඔන්න ඕකත් එක්කයි මේක වායු වර්ගය නිසා මේක හරි අපූරු නිල් පාටකට තමයි පේන්නේ. ඉතින් මං හරි ආසයි පොඩි යානාවක නැගලා ඇතුලේ පොඩි රවුමක් දාන්න. අපි ගිහින් බලමුද නෙප්චුන් ග්‍රහය ඇතුළට. ඉතින් මේ තමයි මගේ සබ්මරින් එක. මේක ඇත්තටම වායු ගෝලය ඇතුළ කිමිදෙන එක. වායු ගෝලය ඇතුළ. ඔව්. නෙප්චුන් කියලා කියන්නේ වායුමය ග්‍රහයක්. ඉතින් අපි දැන් ඇතුළට යන්න. ඇතර විගොතේ මේක ඇතුළට යන්න යන්න හරිම අපූරු වෙනස් වෙනස් දේවල් ටිකක් තියෙනවා. වෙන කොහෙවත් බලා ගන්න බැරි. මොනවද මේ? මොකද්ද මේ වහින්නේ? මේ දියවන් දවසක් විශ්වාස කරනවද? ඉතින් කාබන් අර ඉහළ උෂ්ණත්ව පීඩන තත්ත්වෙ හින්දා මොකද වෙන්නේ? ඒ වලින් දියමන්ති හැදලා ඊට පස්සේ දියමන්ති බැහි වහිනවා මේ නෙප්චුන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ජල චක්‍රයේ වගේ මේ දියමන්ති පල්ලෙහාටදී ආයම වාෂ්ප වෙලා දියමන්ති වාෂ්ප වෙලා උඩට ගිහිල්ලා ආය වහිනවා. ඉතින් දියමන්ති බැහි වහින ග්‍රහයක් තමයි මේ නෙප්චුන් කියලා කියන්නේ. හැබැයි සබ්මරීනේ පීනන නම් මං අරින්නේ නැහැ. අඩු මිනිස්සුනෝ දැනටම කීට් එක වැඩි වෙලා දරා ගන්න බෑ. මං දැන් ආයෙම යන උඩට. ඇයි? ගහයාගේ ඇතුළේ විතරද බලන්න දේවල් තියන්නේ නැහැ. ගහයාගේ වලාකුළු තට්ටුවට එහාට ගියොත් එහෙම අපිට තියෙනවා හරිම අපුරු චන්ද්‍රය. මේ චන්ද්‍රයා කියනවා ට්‍රයිටන්. ට්‍රයිටන් නෙමෙයි ට්‍රයිටන්. ඒ විශේෂ වෙන්නේ. ට්‍රයිටන් අපේ හදරාරේ චුට්ටක් පොඩි. හැබැයි මේක තනිකරම අයිස් වලින් වැහිලා තියෙන මොනවද? නයිට්‍රජන්. ඉතින් නයිට්‍රජන් වායු ගෝලයක්. නයිට්‍රජන් අයිස්. ඒ වගේම තමයි මේවල දූවිලිත් තියෙනවා ඔය පැලුම් අතරේ. ඉතින් අපි ඊළඟ දවසේ කතා කරමු මෙන්න මේ ට්‍රයිටන් ගැන. ඉතින් එහෙනම් අපි යන් ඊළඟ වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් මම පෘථිවියේ බිහිවීම ගැන වීඩියෝ සීරීස් එකක්ම අරගෙන ආවා. කලින්ම පෘථිවිය බිහි වුණා, ඊට පස්සේ හඳ ඇති වුණා, ඊට පස්සේ පෘථිවිය සීතල වෙන ගත්තා, ඊට පස්සේ ඒකසෛලිකව ඇති වුණා, ඊට පස්සේ කාලෙකදී මහා අයිස් යුගයක් ආව අවුරුදු මිලියන 15ක, ඊට පස්සේ ඒකිනුත් පෘථිවිය බීරලා ආජීවීන් පරිණාමය වෙන ගත්තා, ඊට පස්සේ ජීවීන් ගොඩ බිමට ආව මුලින්ම. දැන් මම ඉන්නේ අවුරුදු මිලියන 300කට කලින්. දැන් මම එනවා තවත් වර්තමානයට. දැන් ඉන්නේ මම අද ඉඳලා හරියටම අවුරුදු මිලියන 250කට කලින් අතීතේ. වර්තමාන සයිබීරියාව හරියට තියෙන බොහොම ලොකු බිමක තනකොළක කයින්ව හරි යෝධ සත්තු සෙට් එකක්. අපි බලමු කවුද මේ ඉන්නේ කියලා. මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් බලන්න පරිණාමය. සෑහෙන ඉස්සරහකට බිමි පැනගෙන ගිහිල්ලා. අර පුංචි කටුසොන්ගෙ ඉඳලා දැන් හරිම යෝධ උරුංගිය වෙනකන් දැන් පරිණාමය ඉඳලා බලන්න සයිස් එක මොකද? ස්කූඩෝසෝරස්. ඇතකට මෙහි දැන් ඉන්න ඉබ්බොන්ගේ මුතු මිත්තෙක්. බලන්නකෝ සයිස් එක. ඉබ්බ කොච්චර පොඩිද? ඉතින් නතුලන්ද මේ ඇතර ශාක භක්ෂකයෙක්. මේ වගේ ලොකු ශාක භක්ෂකයෙක්ව කන මාංශ භක්ෂකයෝ මොනෝගියද? ඔත් නෑ ඉතින් අය අන්තිම කිලින් මැෂින් එකක් වගේ. අපි බලමු. ඉතින් මේ තමයි ගෝනොප්සිට් කියලා කියන්නේ. ප්‍රාග් ඓතිහාසික කිලින් මැෂින් එකක්. අන්න පැන්න. පැනලා මොකද කරන්නේ? දැන් රණ්ඩුව. හා දැන් මොකද කරේ? ස්කූටෝසෝරස්ගේ හැපුවා. අරුගේ තියෙන දත් වලින් හැපුවා කියලා කියන්නේ දැන් මොකද වෙන්නේ? සෑහෙන ලේ යනවා. ලේ ගිහලා තව චුට්ටකින් මැරිලා යයි. ඉතින් මේ ගෝනොප්සිට් බලන් ඉන්නවා දැන්. ස්කූටෝසෝරස් දුර්වල වෙලා මැරෙනකන් කණ්ඩ බලාගෙන. අර ලඟ වෙන ටික ටික. මොකද වෙන්නේ? අම්මා. මොකද වෙනව? මොකද වෙනවා? අපි බලමු මොකද වෙන්නේ කියලා. ලොකු සතෙක් කෙනවද? කින්දරක් කෙනවා මකරෙද්ද? නෑ පොළව රත් වෙනවා. අප්පෝ කිනිකඳ කුකුරන මොකද වෙන්නේ යන්නේ? දැන් මේ පොළව ඇතුලේ ලොකු විපර්යාසයක් වෙලා හැම තැනින්ම ලාවා එන ගන්නවා. මේක එක ගිනිකන්දක් නෙමෙයි. ඇත්තර මේක ගිනිකඳු විලක් වගේ. පොළවේ අභ්‍යන්තරයේ ඉඳලා පහෂාණ දිය කරගෙන මේ ඔක්කොම ලාවාට උඩට එනවා පොළවේ දුර්වල තැන්වල තියෙන පැලුම් වලින්. ඉතින් ඇවිල්ලා මුළු පොළොවම වහගෙන පැතිරෙනවා මේ ස්කූටෝසෝරසුයි කොනොම්සිඩුයි දෙන්නම මැරිලා යනවා. ඉතින් මේ තමයි ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච මහා න්‍යෂ්ට වීම කියලා කියන්නේ. පර්මියන් න්‍යෂ්ට වීම. ඇත්තටම කිව්වොත් මේකෙදි 95%ක් පෘථුවේ හිටපු ජීවීන් වඳ වෙලා ගියා කියලා කියනවා. ඉතින් අපි බලමු මොකද මෙතන වෙන්නේ කියලා. දැන් අපි යනවා ගොඩ්වානාලන්තේ අනිත් පැත්තට. හැබැයි මේ භූමියේ අනිත් පැත්ත නම් තවම හොඳට තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට. හැබැයි අපි ඒකට ඊළඟ දවස් වෙනකන් ඉමු. ඉතින් එහෙනම් මගේ පුංචි ඇඩ් එක. ඕගොල්ලෝ දන්න උසස් පෙළ රසායන විද්‍යාව කරන කට්ටිය ඉන්නවනම් මගේ A-level chemistry paper class පටන් ගන්නවා. ඒ වගේම 6 වසර ඉඳලා 11 වසර වෙනකන් online science class උත් පටන් ගන්නවා. ඉතින් ওই දෙකම ගැන විස්තර ඔයාලට ඔන්න යට තියෙන WhatsApp number එකට message එකක් දාලා දැනගන්න පුළුවන්. ඒ වගේම
ඔගොල්ලන්ට මේ හැම වීඩියෝ එකක්ම බලාගන්න පුළුවන් මගේ සුරංග කරුණායි කියන YouTube channel එකට આવොත්. මම ඔක්කොම ටික මොලේ ඉඳලා දාගෙන යනවා. ඔයාලට බලන්න පුළුවන් හැම එකම. ඉතින් බලලා subscribe කරන්න කියලාත් මතක් කරනවා වගේම ඔයගොල්ලෝ කවදත් බලලා තියෙනද මගදගේ YouTube channel එකේ මොනවද තියෙන්නේ කියලා. අමුතු අමුතු වෙනස් වෙනස් දේවල් ටිකක් තියෙනවා. ගිහින් බලන්නකො හොඳයි නะ subscribe කරන්න. ගිහින් එන්න.